මම තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. ඒ නිසා මම තාම සතර අපායට විරුද්ධයි. මැරෙන මොහොතේ අකුසල් මූලයක් සකස් වුණොත් අනිවාර්යයෙන්ම සතර අපායේ. ඒ නිසා තමා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මම මට කෘතවේදී වෙනවා. එහෙමයි. මම සතර අපායට වැටෙන්නේ නැහැ. මං සතර අපායේ මිදෙනවා කියන විශ්වාසයට ඇයිනවා. ඊළඟට යා නිහතමානී භාවය ඇති කර ගන්න. ඕනෙම කෙනෙකුට යා සමන් දෙනවා. ඕන කෙනෙකුට යා හිස නමනවා. එයා අන්තිමයාට යන්න හැම වෙලාවම කැමැත්තෙන් කෙනෙක් පළවෙනියාට යන්න කැමති නන්න ඕනා. එයා කවදාක්වත් තමාගේ පිටිපස්සේ යමක් කිසිම දෙයක් එයා ඉගෙන ගන්නෙ නැහැ. මොකද එයා පළවෙනියට යන්න යන්නේ. ඒතකොට පිටිපස්සෙන් 100ක් හිටියත් ඒ 100කින් කිසිම දෙයක් එයාට ඉගෙන ගන්න පුළුවන්කම නැහැ. මොකද එයා ඉස්සරහෙන් පළවෙනියා වෙලා ඉස්සරහෙන් යනවා. නමුත් නෝනා අන්තිම යන කෙනාට අර ඉදිරියෙන් යන 99 දෙනාගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා අපි නිරේතුරුව නිහතමානී භාවය ඇති කර ගන්නවා. කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබනවා. දැන් තමන් නිහතමානී. ඒ නිසා කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරන්න පුළුවන්. අපි කල්‍යාණ මිත්‍රයාට උගන්වන්න යන්නේ නැහැ. මොකද නිහතමානී භාවයේ තියෙනවා. කෘතවේදී භාවයේ මම මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ කියන උතුම් විශ්වාසය තුල යා ඉන්නවා. අදිෂ්ඨානය තුල. එහෙමයි. යා සද්ධර්ම ශ්‍රවණය කරනවා, සූත්‍රගත ධර්ම ශ්‍රවණය කරනවා, යා චතුරාර්ය සත්‍ය අහනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අහනවා, ඒවා නුවණින් මෙනෙහි කරනවා. අන්න නුවණින් මෙනෙහි කරලා නෝනා යා චතුරාර්ය සත්‍ය තමාතුලින් දකිනවා. චතුරාර්ය සත්‍ය තමාතුලින් දකිනවා. අපි කොච්චර ධර්ම මාර්ගය තුල ගමන් කරලත්, පැය ගණන් එරමිනිය ගොතාගෙන භාවනා කළත්, චතුරාර්ය සත්‍ය තමාතුලින් තමා දකින්න නැත්නම් නෝනා කවදාවත් ඒවෙන් අර්ථයක් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය තමාතුලින් දුක කියන කාරණය තමාතුලින් දකිනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීම දුක තමාතුලින් එයා දකිනවා. අයිමත් ලෝකෙ වටේ හොයන්න යන්නේ නැහැ. රට වටේ හොයන්න යන්නේ නැහැ. භාවනා පන්ති ගානේ දුවන්න යන්නේ තමාතුලින් දුක තමාතුලින් දකිනවා. තමාතුලින් දුක දැකලා ඊළඟට එයා දකිනවා දුකට හේතුව තෘෂ්ණාවයි. තමාතුල දුක තියෙනවා නම් තමාතුල තෘෂ්ණාව තියෙනවා කියන යථාර්ථය තමාතුලින් දකිනවා. එහෙනම් දුක තියෙන්නේ තමාතුල නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමාතුල නම් දුක නැති කරන්න ඕනේ තමාමයි කියලා යා දකිනවා. තමාතුලින් අන්න චතුරාර්ය සත්‍ය මතු කරනවා. දුක තමාතුලින් මතු කළා, දුකට හේතුව තෘෂ්ණාව තමාතුලින් මතු කළා. දුක නැති කරන්න ඕනේ තමාමයි කියන කාරණේ දකිමින් නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය තුළට අන් මේකයි ධර්ම මාර්ගය. දැන් මේ මාර්ගය තුල අපි එන්න ඕනේ නෝනා. මේ මාර්ගයට එන්නේ නැතුව අපි කොච්චර භාවනා කළා කියලාවත් කවදාකවත් ඒවෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නමුත් වර්තමාන සමාජයේ නෝනා ආර්යෂ්ටාංගික මාර්ගයේ මගහැරලා භාවනාව කියන කාරණයට මුල් තැන දෙන්නේ. එක්කෝ සමාධිය, එක්කෝ ධානාතල, එක්කෝ විදර්ශනාව. නමුත් ආර්යෂ්ටාංගික මාර්ගයට වටිනාකමක් දෙන්නේ නැහැ. ආර්යෂ්ටාංගික මාර්ගය හරහා තමයි අපි සම්මා සතිය, සම්මා සමාධියට යන්න ඕනේ. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය හරහා යද්දී බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ නිරතුරුවම සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුනකට බෙදලා තියෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා අපි කතා කළත් පිළිවෙලට ආරෂ්ඨාංගික මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවයි මුලින් පනවන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් පනවන්නේ ප්‍රඥාවට. එතකොට ඒ ප්‍රඥාව නොනා විදර්ශනාමය ප්‍රඥාව නෙමෙයි. ඒකයි ලෞකික ප්‍රඥාව. මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව. මේ මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාවෙන් ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙලා ඊළඟට යා සීලය ශක්තිමත් කරගෙන, ඊළඟට යා සමාධිය ශක්තිමත් කරගෙන සම්මා සමාධිය තුලින් තමයි යා ලෝකෝත්තර ප්‍රඥාව, අවබෝධාත්මක ප්‍රඥාවට එන්නේ. එතකොට මේ අවබෝධාත්මක ප්‍රඥාව කියන්නේ නෝනා කවදාකවත් පිරිහෙන දෙයක් නෙමෙයි. නමුත් ලෞකික ප්‍රඥාව පිරිහෙනවද නැද්ද? පිරිහෙනවා. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට මේ ලෞකික ප්‍රඥාව තියෙනවා. නමුත් ඒ ලෞකික ප්‍රඥාව නොනා අසත්පුරුෂ ආශ්‍රය නිසා, පංච නීවරණයන් නිසා පිරිහිලා යන්න පුළුවන්. එහෙනම් යා ලෞකික ප්‍රඥාවෙන් ආරෂ්ඨාංගික මාර්ගයට දැන් ඇතුල් වුණා. මේ ධර්ම මාර්ගයයි සම්මා දිට්ඨිය යාට මුලින්ම මුණ ගැහෙනවානේ. එහෙමයි. එතකොට සම්මා දිට්ඨිය මුණ ගැහුණ තැන නොනා එයා පළවෙනිව යා දකින්නේ මොකද්ද? තෙරුවන් කෙරේ සද්ධාද? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේට එහා දෙයක් යා දකින්නේ නැහැ. එහා සරණක්, එහා පිහිටක්, එහා ගුණයක්, එහා ඥානයක් යා කවදාකවත් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අයෝමය ශක්තිය, අයෝමය බලය, අයෝමය ඥාන ශක්තිය, අයෝමය විමුක්ති ශක්තිය තමා තුලින් දකිනවා. මොකද එයා දැන් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා, සද්මුණින් මෙනෙහි කරනවා.
එවගේ ධර්ම රත්නේ ගුණයන් ධර්ම රත්නේ ශක්තිය සංඝ රත්නේ ශක්තිය දකින්නවා ඒ සම්මාදිට්ඨිය පළවෙනි තැන එහෙමයි සරණස ඒ සම්මාදිට්ඨිය පළවෙනි තැනට ආවට පස්සේ නෝනා එයා සම්මාදිට්ඨියෙන් දෙවෙනුව දකින්නේ මොකද්ද කර්මයේ කර්මඵල විශ්වාසය කර්මයේ කර්මඵල විශ්වාසය ඒ කියන්නේ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන එසන් දැන් බලන්න සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වල නිසාමයි නෝනා සමාජය තුල මේසා බලවත් විනාශයන් සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි පළවෙනි කාරණේ මොකද තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව? නැහැ. තෙරුවන් බුදුරජාණන් වහන්සේද ධර්මයට අදාළව ජීවත් වෙන්නේ නැහැ. ධර්මයට අදාළව හිතන්නේ නැහැ. දැන් අපේ රටේ පරිපාලනය බලන්න බලවත් අවුල් ජාලයකනේ තියෙන්නේ නේ. කිසිම නිශ්චිතභාවයක් නැහැ කුමක්ද කියන පැත්තේ දෙපැත්ත එහාට මෙහාට වෙවි තියෙන්නේ. ඇයි ඒ නෝනා ධර්මයට අදාළව අපි හිතලා නැහැ බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනය උදෙසා දේශපාලනය උදෙසා රජවරුන් උදෙසා දේශනා කරන සෑම ධර්මයකදී නෝනා පළවෙනි කාරණය දේශනා කරන්නේ මොකද්ද සමගිය සමගියෙන් රැස් වෙන තේනවා නිරේතුරුව රැස් වෙන නිරේතුරුව කතා කරන්නේ කොහොමද කතා කරන්නේ සමගියෙන් රැස් වෙලා සමගියෙන් කතා කරලා සමගිය විසිරියන්නේ කියලා තේනවා නමුත් අපිට කවදාකවත් ඒක කරන්න ඒයි සමගියෙන් රැස් වෙන්න බැරි නෝනා අර ශරීරයේ තියෙනා උලාටු වැඩි කුෂ්ණාව වැඩි තේන නිරේතුරුවම ඇලීම් ගැටීම් වලින්ම නෝනා සම්පූර්ණයෙන්ම අර සමගිය විනාශ කරලා දාන දෙවනුව බුදුරජාණන් වහන්සේ නිරේතුරුව කියනවා අතීතේ පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියලා දැන් බුදුරජාණන් වහන්සේ සංඝයා අපිට සප්ත අපරිහානී ධර්මයන් දේශනා කරනවා අපිටත් දේශනා කරලා තියෙනවා ඒ දේශනා කළා වූ එක ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ පැන වූ නීති වෙනස් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ පැන වූ විනය නීති වෙනස් කරන්න එපා. පැනෙව්වේ නැති දේවල් ඇතුල් කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේ අපිට පනවල දින අපිට වික්ෂුන් වහන්සේලාට පැනෙව්වා වූ සප්ත පරිහානි ධර්මය. තේන්න. අපේ ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ සඳහන් කරන එම කාරණා දෙකම මේ වෙනකොට ස්වාමීන් වහන්ස සිද්ධ වෙලානේ තියෙන්නේ. ඒ විනාශය ඒකනේ ධර්මය. අපිට පනවන සප්ත අපරිහානි ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ මුලින්ම කියනවා සමගියෙන් රැස් වෙන්න කියලා. අපිට සමගියෙන් රැස් වෙන්න කියන්නේ මොකද්ද? අපිට මාසෙකට පොහොය දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන පොහොය කිරීම. කරවල පොය දාටයි 15 සඳ තියෙන පොය දාටයි. ඒ සෑමේ පොය දෙකේදීම අපි සංඝයා හැටියට උපසම්පදා භික්ෂුන් වහන්සේලා සීමාවකට එකතු වෙලා නෝන අපි පොහේ කිරීම කරන්නේ සමගිය අපේ ඇවැත් තිනෝ නම් පිරිසිදු වෙලා තනියම ඉන්නවා නම් තනියම අදිෂ්ඨානයේ පොහේ සිද්ධ කරනවා ඒ වගේම එක්කෙනෙකුට වැඩිය ඉන්නවා නම් ඊට අදාළ පොහේ කිරීම කරනවා හතර දෙනෙකුට වැඩියෙන් ඉන්නවා නම් උපෝසත පොහයන් සිද්ධ කරනවා එතකොට මේ සමගියෙන් රැස්වීම සමගියෙන් සාකච්ඡා කිරීම සමගියෙන් විසිරියාම කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට සප්ත අපරිහානී ධර්මයන්ට භික්ෂුන්ගේ අපිට දේශනා කළා තියෙනවා එහෙමයි තව කාරණයක් තමයි බුදුරයන් වහන්සේ පැනෙව්වා වූ විනය නීති වෙනස් කරන්න එපා. පැනෙව්වේ නැති දේවල් ඇතුළත් කරගන්න එපා. ඒ වගේම බුදුරයන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම වැඩිහිටි සංඝයාගේ අවවාදයන් ගරු කරන්න. ශාසනයේ උවමනා එපාකම් සංඝයාගේ උවමනා එපාකම් සොයා බලන්න. ඒ වගේම පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව ක්‍රමානුකූලව සියුම් කරගන්න. මේ වගේ නෝන අපිටත් කාරණා හතක් බුදුරයන් වහන්සේ පනවලා තියෙනවා තේරෙනවද එතකොට මේ කාරණා දුර්වල වෙන සංඝයාගේ සමගිය සංඝයාගේ රැස්වීම සංඝයාගේ සාකච්ඡාවන් දුර්වල වෙන නෝන සංඝ සමාජය අන්තරට යනවා පරිහානී ධර්මයන් ආවොත් අන්තරට ගියා එතන අපරිහානී ධර්මයන් හැටියට තමයි බුදුරයන් වහන්සේ මේව දේශනා කරන්නේ නිතර රැස් වෙන සමගියෙන් සාකච්ඡා කරන්න සමගියෙන් පොහොය කරන්න එහෙම කරන්න වර්තමානයේ කොච්චර නම් සංඝ සමාජය තුල ભેදයන් තියනවද නේ එතකොට ඕ ඒවා බෙදිලා ඉදින් නොන ඒත් හේතුඵල ධර්මයක් වැරද්දක් නෙමෙයි හේතුඵල ධර්මයන් මොකද්ද හේතුව ඇයි සත්වයාට මේවා නොපෙනෙන්නේ ඇයි නොපෙනෙන්නේ අවිද්‍යාව නිසා එච්චරයි ඒතර අවිද්‍යාව නිසා පේන්නේ නැහැ පේන්නේ නැති වෙන්නේ මොකද්ද තියෙන්නේ අර තුෂ්ණාවේ ලාටු වැඩි එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා ඇලීමයි ගැටීමයි උපේක්ෂාව කියන දඬ ගන්න ධර්මයේ කියන උපේක්ෂාව. එහෙමයි. ඇලීම ගැටීම තුල කොතනකවත් කවදාකවත් ධර්මයක් නැහැ. එහෙමයි. අපි දක්ෂ වෙන්න ඕනේ ඇලීම ගැටීම සකස් වෙන තැන නිරතුරුවම ඒ ඇලීම ගැටීමේ තියෙනා වූ අනිත්‍යභාවය දැකලා නැත්නම් සංස්කාරයන්ගේ ස්වභාවය දැකලා උපේක්ෂාව කියන තැනට හිට එතන තමයි ධර්මය. ඒ නිසා නිරතුරුවම නෝනා සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියන්නේ මේ චතුරාර්ය සත්‍ය. තේරෙනවද? එහෙමයි. අරටුව කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය තුල අපි ඉදිරියට යන්න නම් ඕනා
අනිවාර්යෙන්ම අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුලයි යන්න ඕනේ සම්මාදිට්ඨියයි මුල් වෙන්නේ සම්මාදිට්ඨියේදී කර්මය කර්මඵල විශ්වාසය කියන ධර්මය නෝනා හරිම සුන්දර ධර්මය කර්මය කර්මඵල විශ්වාසයෙන් ලෝකයේ දකින්න කෙනා කොතනකවත් ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ දෙන්නා එයා හේතුඵල ධර්මයක් හැටියට දකින්නේ මිනිස්සෙක් වරදක් කළොත් එයා ඒ වරද දකින්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය කෙනෙක් යහපතක් කළොත් එයා ඒ යහපත දකින්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන්ගේ ශක්තිමත් භාවය නිසා වෙන දෙයක් නෙවෙයි හේතුඵල ධර්මයන්ට අදාළව එයා දකින්න දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ ළඟ වැඩ සිටි පළවෙනි සතියේදීම නෝනා වසවර්ති දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා නෝනා බලවත් තර්ජනය බුදුරජාණන් වහන්සේට කරනවා එහෙමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයට අද නෙමේ තර්ජනාවේ වර්තමානයේ නෙමේ සර්ජනය වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත්ත දවසේම මේ සම්මා සම්බුද්ධ ශාසනයට ආපු බලවත්ම තර්ජනය ආවා වසවර්ධ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ වැඩේ හරි ඔබ වහන්සේ අවුරුදු 6ක් නොකා නොබී උපින්ද ලෞතුරා බුද්ධත්වයට ගන්නනේ දැන් ගත්තා දැන් වෙන වැඩක් නැහැ කරුණා කරලා පිරිනිවන් පාන්න කියලා තර්ජනය කරනවා මාර්ගය ඇවිල්ලා කරුණා කරලා පිරිනිවන් පාන්න මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝක ධාතුවේ ආර්ය සීලයට ආර්ය සමාධියට ආර්ය ප්‍රඥාවට ආර්ය විමුක්තියට ආර්ය ඥාන දර්ශනයන්ට අධිපති ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා. එහෙමයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේට වඩා අධිපතියෙක් නැහැ ඒ අංශේ. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ කාමයන්ට අධිපති බලයට අධිපති වසවර්ති දිව්‍ය පුත්‍රයා කියලා. බුදුරජාණන් වහන්සේට ඒ අධිපතිභාවය නැහැ. එහෙමයි. බලයට අධිපතිභාවය බුදුරජාණන් වහන්සේට නැහැ. කාමයන්ට අධිපතිභාවය බුදුරජාණන් වහන්සේට නැහැ. බලයට අධිපතිභාවය දරන්නේ කාමයන්ට අධිපතිභාවය දරන්නේ වසවර්ති දිව්‍ය පුත්‍රයා. ඒතර වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෝකේ බලයට අධිපතිභාවය දරන වසවර්ති දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පැය 24ක් යන්නේ ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේට ජයශ්‍රී මහා බෝධි මූලයේ ඉදිරියට ඇවිල්ලා කියනවා දැන් පිරිනිවන් පාන්න. ඔබට දැන් කාර්යය මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වසවත්තිය ඔබ කියන පළියට මම පිරිනිවන් පාන්නේ නැහැ. ඔබ ඔය තර්ජනය මගේ පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් මං ගණන් ගන්නේ නැහැ. එහෙමයි. මම මේ අවබෝධ කළා වූ ධර්මය ලෝකයට දේශනා කරන තුරු මේ අවබෝධ කළා වූ ධර්මය ලෝකයට දේශනා කරලා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ගොඩනැගෙන තුරු ඒ අය මේ ධර්මයේ අවබෝධයන් ලබන තුරු ඒ අවබෝධය තුලින් සාමීචි පටිපන්න ගුණය ඔස්සේ මේ ධර්මයේ ලෝකයාට දේශනා කරතුරු මාර්ය මම පිරිනිවන් පාන්නේ නැහැ කියනවා. හරිද මේ කියන්නේ? බලයට අධිපති කාමයන්ට අධිපති වසවර්තියටයි කියන්නේ. එහේ බුදුරජාණන් වහන්සේගේ සිංහනාදී ඉදිරියේ වසවර්තියට පලා යෑමහර වෙන දෙයක් කරන්න තිබ්බේ? ධර්මයේ ශක්තිය. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තිය, සීලේ ශක්තිය, සමාධියේ ශක්තිය ප්‍රඥාවේ ශක්තිය විමුක්තියේ ශක්තිය ඥාන දර්ශනයන්ගේ ශක්තිය. ඒතර මේ ශක්තිය අපි පිළිගන්න ඕනේ. වර්තමානයේ මේ ලෝක ධාතුවේ මේ ලෝකයේ තුල බලවත්ම තර්ජණයට ලක් වෙලා තියෙන එකම රටයි මේ අපේ රට නෝ. මේ රට තරම් තර්ජණයට ලක් වෙච්ච වෙන කිසිම රටක් නැහැ. මේ ලෝකයේ ඉන්න අවිද්‍යාවාදී බලවේග එහෙම නැත්නම් අධර්මිෂ්ඨ බලවේග වංචාකාරී බලවේග මංකොල්ලකාරී බලවේගවල එකම ගොදුර බවට අද මේ රටපත් වෙලා තියෙනවා. ඇයි මේ රටපත් වෙලා තියෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත් ඒ ශාසනය තුලින් හික්මුණ මේ සිංහල බෞද්ධ සංස්කෘතියත් නිසා මේ ක්‍රිස්තියානි ජනතාව හින්දු ජනතාව මුස්ලිම් ජනතාව සමගියෙන් ජීවත් කරන මේ සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා ඒ නිසා මේ සංස්කෘතියට ඒගොල්ලෝ කැමති නැහැ අපේ රටේ ජනතාව තුල තියෙන සහජීවනයේ ජනතාව තුල තියෙන මිත්‍රත්වයේ සමගියට ඒගොල්ලෝ කැමති නැහැ නෝන ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ට ඒගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලන්ට මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයයි නෝනා සුගතිය ගැන මේ ලෝකේ කියලා දෙන එකම ධර්මය මේ සම්මා සම්බුද්ධ ශාසනයයි දුකෙන් මිදෙන්න පුළුවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් මාර්ගයන් කියලා දෙන එකම ශාස්ත්‍රය මේ සම්මා සම්බුද්ධ ශාසනයයි සිල්පද බාගෙන කියලා දෙන එකම ශාස්ත්‍රය මේ සම්මා සම්බුද්ධ ශාසනයයි කුසල් ලකුසල් හඳුන්වලා දෙන එකම ශාස්ත්‍රය මේ සම්මා සම්බුද්ධ ශාසනයයි නෝනා සුගතිය දුගතිය අපිට හඳුන්වලා දෙන එකම ධර්මය. මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි සතර අපායක් මතු කරලා පෙන්වන්නා වූ එකම ආගම.
නමුත් නොවනා මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අර ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසින් ගලාගෙන යන්නා වූ තුෂ්ණාවේ සැඩ පහරට අහුවෙච්ච නොවනා මේ තුෂ්ණාවේ කරවැටක් ගිලිලා තියෙන අවිද්‍යාවාදී මේ ලෝකයේ නොවනා මේ ධර්මයට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ පංසිල් පද පහ ගැන කියන්නේ නැති ආගමක්. ඒගොල්ලන්ට ඕනේ කුසල් මූලයන් ගැන කියන්නේ නැති අකුසල් මූලයන් ගැන කියන්නේ නැති ආගමක්. ඒගොල්ලන්ට ඕනේ සුගතිය දුගතිය පෙන්වන්නේ නැති ආගමක්. ඒගොල්ලන්ට ඕනේ නෝනා දුක මතු කරලා පෙන්වන්නේ නැති ආගමක්. ඒගොල්ලන්ට ඕනේ කාලා බීලා විනෝද වෙලා නටලා සතුටු වෙලා ජීවත් වෙලා මැරිලා නැවත උපදින්නේ නැති ආගමක්. ඉතින් ඒගොල්ලන්ට දැන් හරි ප්‍රශ්නයක් මේක. තේ මේක තියෙන කාක්කල් මේ මිනිස්සු සැප විඳින්න බෑ. ඒක තියෙන කාක්කල් සැප විඳින්න බෑ. ඒ නිසාම අර අවිද්‍යාවාදී කණ්ඩායම් නෝනා බලවත් වූ පීඩනයක් මේ ජාතියට එල්ල කරනවා. නමුත් ඒක හේතුඵල ධර්මයක්. මොකද හේතුඵල ධර්මයේ ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ බිඳුවට බැහැීම. වෙන දෙයක් නෙමෙයි. ඒකෝට ඒක තුලින් අපි ඒගොල්ලන්ට දේශ කළා හරියන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕනේ ජාතියක් හැටියට රටක් හැටියට නොනා නිරේතුරුවම ලෞතුරා බුදුරජාණන් වහන්සේදා සිංහනාද කරන්නේ බලයට අධිපති වසවර්තින් මාර්යාටයි. ඒ නිසා මුළු ලෝකෙම නැගී හිටියත් නොනා අපි ධන නමන් නැතුව ධර්මයේ ශක්තිය තුලින් මූණ දීමේ හැකියාව අපිට තියෙනවා. ඒ ශක්තිය බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපිට දීලා තිනවා. ඒ ධර්මයේ ශක්තිය අපි ලබන්නේ ආරේෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය තුලින්. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එක්තරා අවස්ථාවක අජාසත් රජතුමා නෝනා එදා දඹදිව හිටපු ශක්තිමත්ම රජතුමා. එහෙමයි. අජාසත් රජතුමාගේ ඇමතිවරු දෙදෙනෙක් අඬ ගහලා කියනවා අජාසත් රජතුමාට අපි දැන් අර වජ්ජීන්ගේ දේශය ආක්‍රමණය කරන්න යන්නේ. අපි දැන් ඌදානම් හමුදාව ඔක්කොම සූදානම් කරගෙන ඉන්නේ. වජ්ජි දේශය ආක්‍රමණය කරන්න. නමුත් ඊට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියන්න කියනවා. මහයමෙදින අඬ ගහලා කියනවා ඔබ යන්න බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. අජාසත් රජතුමා වන්දනා කළා කියලා කියන්න. කියලා කියන්න අජාසත් රජතුමා මේ වජ්ජීන්ගේ දේශය ආක්‍රමණය කරන්න යන්නේ කියලා. කියලා බුදුරජාණන් වහන්සේගේ අදහස දැනගෙන එන්න කියනවා. ඒ වෙලාවරේ ඇමතුවරු දෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ අජාසත් රජතුමා ඔබ වහන්සේට වන්දනා කළා සැප දුක් විමසුවා. එහෙම විමසලා මෙන්න මෙහෙම කියන්න කිව්වා මොකද්ද? අජාසත් රජතුමා වජ්ජීන්ගේ දේශය ආක්‍රමණය කරන්න සියල්ලම සූදානම් කියලා. එහෙමයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද ඔය වජ්ජීන් දවසට තුන් පාරක් රැස් වෙනවා. තේරෙනවද? දවසට තුන් පාරක් රැස් වෙනවා. සමගියෙන් රැස් වෙන්නේ, සමගියෙන් සාකච්ඡා කරන්නේ, සමගියෙන් විසිර යන්නේ. ආනන්ද ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක ඇත්තක් භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඊළඟට කියනවා ඔය වජ්ජීන් කවදාක්වත් අතීතයේ තමන්ගේ නායකින් පැනෙව්වා වූ නීති කවදාකවත් අයින් කරන්නේ නැහැ. ඒ නීති විකෘති කරන්නේ නැහැ, වෙනස් කරන්නේ නැහැ. අපේ රටට වෙලා තියෙන දේ බලන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ? අතීතයේ පැනෙව්වා වූ නීති වෙනස් කරලා නේද මේ බලවත් අනතුරු කළා මේ ගිහිල්ලා තියෙන්නේ? එහෙමයි. අතීතයේ පැනෙව්වා වූ නීති වෙනස් කරනවා. සප්ත අප්‍රිහානී ධර්මයන්ගේ එක ධර්මයක් අතීතයේ පැනෙව්වා වූ නීති රීති වෙනස් කරන්නේ නැහැ. නීති රීති වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන ආනන්ද ඒ අය අතීතයේ පැනෙව්වා වූ නීති වෙනස් කරන්නේ නැහැ, භාග්‍යවතුන් වහන්සේ වෙනස් කරන්නේ නැහැ කියනවා. ඊළඟට අහනවා මේ වජ්ජීන් තමන්ගේ රටේ ජීවත් වෙන ලැදරියගේ පටන් ගැහැණු අතදරුවාගේ පටන් වැඩිහිටි කාන්තාව දක්වා සුරක්ෂිතභාවය ආත්ම ගරුත්වය ආරක්ෂා කරනවා නේද කියලා. මේකම නෝනා මේ බලවත් තැනක් මේක රාජ්‍යයක දියුණුවක. අපේ රටේ නෝනා අත දරුවාගේ පටන් මහලු අම්මා දක්වා ආරක්ෂිතයි. පාසල් දරුවෝ කාන්තා පාසල් වල පාසල් දරුවෝ බලවත් අනතුරු කරා යනවා. බලවත් අනතුරු කරා යනවා. තේරෙන්නේ? එක තාත්තා කෙනෙක් ඇවිල්ලා කියනවා තමන්ගේ දරුවා ඉගෙන ගන්න අටේ පන්තියේ. අනේ අටේ පන්ති ඉගෙන ගන්න දරුවා ගැප් ගැනීම නිසා පාසලෙන් අයින් කළා කියලා. ගැප් ගැනීම නිසා. තව දරුවෙක් තව කෙනෙක් එක්ක ගිහිල්ලා සුමාන ගානක් ඉඳලා එයා ඇවිල්ලා එයාත් පාසලෙන් අස්කලා කියලා. දරුණා බලවත් අනතුරු කරා සමාජ ගමන් කරනවා. ගැහැණු දරුවා කියන්නේ අනාගතේ අම්මා. අනාගතේ මාතෘත්වය. ඒ අනාගතේ මාතෘත්වය විනාශ වුණාට පස්සේ නෝනා ආයිමත් කතා කරගන්න සීලාචාර ධර්මයක් ලෝකේ නැහැ. එහෙමයි. සීලාචාර ධර්මයක් නැහැ. ඒ නිසාම නෝනා බලවත් ආකාරයෙන් මේ ධර්මතාවයන් සමාජයෙන් බැහැර වෙලා තියෙනවා. ඒ නිසා වජ්ජීන්ගේ දේශය ආක්‍රමණය කරන්න කියන කාරණේදී මේ සප්ත අපරිහානී ධර්මයන් සියල්ලෙන්ගම වජ්ජීන් ශක්තිමත් නෝනා. එහෙමයි. ඒගොල්ලෝ සංඝයාට උපස්ථානය කරනවා, විහාර දේවාල නඩත්තු කරනවා. ඒ නිසාම බුදුරජාන් වහන්සේ කියනවා වජ්ජී දේශය ආක්‍රමණය කළ කවදාක්වත් අජාසත් රජතුමා දිනන්න බැහැ කියලා. දිනන්න බැහැ කියනවා. මොකද ඒගොල්ලන්ගේ ධර්මයේ ශක්තිය වැඩි, කුසල් ශක්තිය වැඩි, ජනතාවගේ පිනේ ශක්තිය වැඩි.
මොකද ගහ ගන්නෙ නෑ රණ්ඩු වෙන්නෙ නෑ බැන ගන්නෙ නෑ සමගියෙන් රැස් වෙන්නේ අර ගැහැණු දරුවෝ කාමයේ වර්ධවා ඇසිරීම වලට යොමු කරන්නේ නිරේතුරු මාතෘත්වයේ අගේ වැඩෙනවා තේන්න නමුත් නුනා ඔය එකක්වත් අපේ සමාජෙ වැඩෙන්නේ නෑ ඈ රැස් වුණොත් රණ්ඩුවා ඈ රැස් වුණොත් ගහගත්තා රැස් වෙන පමණට නෝනා අනිවාර්යෙන්ම අකුසල්මයි කරගන්න ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව කියන කාරණේදී බලවත් ආකාරයෙන් ඒ දරුවන්ව නෝනා අනතුරු කරා ගමන් කරන සමාජයක්මයි ලෝකෙ බිහි කරලා තියෙන්නේ අනතුරු කරා ගමන් කරන සමාජයක්මයි ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඔය අජාසත්තට කවදාකවත් ඕක දිනන්න උමක ශක්තියෙන්ද නෝනා ධර්මයේ ශක්තිය ධර්මයේ ශක්තිය එහෙනම් ජාතියක් හැටියට නෝනා මේ ධර්මයේ ශක්තිය අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ රාජ්‍යේ රාජ්‍ය ප්‍රතිපත්තියින් වලට මේ ධර්මයේ ශක්තිය එකතු කරගන්න ඕනේ මුළු සමස්ත ලෝකයාම මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මේ උදාර සමගියට එහෙම නැත්නම් මේ සදාචාර සීලාචාර ධර්මයන් විනාශ කරන්න මතුවෙද්දී නෝනා ධන ගැහිම නෙමෙයි කළ යුත්තේ ධර්මයේ ශක්තිය තුලින් මුහුණ දෙන්න. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශක්තිය තුලින් බලයට අධිපති වසවර්ති මාරයට මුහුණ දෙනවා. අර වජ්ජීන් සප්ත අපරිහානී ධර්මයන්ගේ ශක්තිය තුලින් අජාසත් රජතුමාට මුහුණ දෙනවා. ඒ නිසා මේ මොහොතෙත් ඒ ශක්තිය අපි සතුව තියෙනවා. මේ කර්මය කර්මඵල විශ්වාසය කියන කාරණය තුලින් ඕනා අපි මේ ශක්තිය ජීවිතයට දරා ගන්න. ඒක කර්මය කර්මඵල විශ්වාසය ජීවිතයට ගත්ත කෙනා කවදාක්වත් කොතනකවත් ගැටෙන්නේ නැහැ. එයාට කෙනෙක් පාරක් ගැහුවත් එයා දකිනවා මං සංසාරේ කෙනෙකුට පාරක් ගහලා ඇති. එයා ඒකට ගැටෙන්නේ යන්නේ නැහැ. එයා ඒකට ද්වේෂය ඇති කරගන්නේ නැහැ. අන්න අර ගහපු පාර තුලින් එයා මොකද දකින්නේ? ධර්මයේ මතු කරගත්තා. එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය මතු කරගත්තා. එනිසා නිරේතුරුව නොනා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව දකින්න කියලා. ඊළඟ කාරණය නිරේතුරුව පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න කියලා. අද වර්තමාන සමාජයේ නොනා මැරෙනවා කියන විශ්වාසය නැහැ. මැරෙනවා කියන විශ්වාසය නැහැ. මැරිලා නැවත උපදිනවායි කියන විශ්වාසය නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මරණය අවමංගල්‍යයක් කරන්න නෙමෙයි. මරණය අවමංගල්‍යයක් කරන්න නෙමෙයි. මරණය මංගල්‍යයක් බවට පත් කරන්න. එතකොට එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා මේ බුදුදහම උපයෝගී කරගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන අපේ මරණය මංගල්‍යයක් බවට පත් කරගන්න. නමුත් අපි ඒක කරන්නේ නැහැ. මරණය අවමංගල්‍යයක් බවට පත් කරගෙනම ඒ නිසාම නෝනා මැරෙනවා කියන කාරණේ හිතන්න දක්ෂ සමාවෙන ස්වාමින්වහන්ස මරණය මංගල්‍යයක් කර ගැනීම කියලා කියන්නේ දැන් මේ දක්වා ඔබ වහන්සේ අපට පැහැදිලි කරන ලද සියලුම කාරණා හොඳින් අවබෝධ කර ගැනීම කියන කාරණේ තමයි ඒ සම්මාදිට්ඨිය අර්ථයන්තික ශක්තිමත් කරගත්තා නම් මරණය මංගල්‍යයක් එහෙමයි මරණය මංගල්‍යයක් තේන්නේ සම්මාදිට්ඨිය අර්ථයන්තික ශක්තිමත් කරගත්තා නම් එහෙමයි මොකද එයා කර්මය කර්මඵල විශ්වාසය දන්නවනේ තෙරුවන් කෙරෙහි සද්ධාව එයාට තියෙනවා එයා බුදුරජාණන් වහන්සේගෙන් බැහැරට යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ යමක්ද කරන්න කියන්නේ ඒ දෙයා කියනවා ඒ දෙයක් කරනවා යා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් යම් කාය කර්මයක් කරනවා නම් තේන්නාද එහෙමයි තමන් කාය කර්මයක් කයෙන් සිදු කරගන්නා වූ යම් කර්මයක් කරනවා නම් ක්‍රියාවක් කරනවා නම් හිතන්න ඒ ක්‍රියාව තමාට අහිත පිණිස හේතු වෙනවද කියලා අනුන්ට අහිත පිණිස හේතු වෙනවද කියලා හිතන්න කියනවා ඒක තමාටත් අහිත පිණිස හේතු වෙනවා නම් ඒක අනුන්ටත් අහිත පිණිස හේතු වෙනවා නම් එක කරන්න එපා කියන්නේ. සද්දාව. දැන් යමෙක් තමන්ටත් අහිත පිණිස දෙයක් කරනවා නම් අනුන්ටත් අහිත පිණිස දෙයක් කරනවා නම් නෝනා එතන සද්දාව තියෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමෙන් බැහැර වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ යම් කයෙන් යම් කර්මයක් කරනවා නම් ක්‍රියාවක් කරනවා නම් ඒක ඔබට යහපත උදෙසා හේතු වෙනවා නම් අනුන්ටත් යහපත උදෙසා හේතු වෙනවා නම් බුදුරජාණන් වහන්සේගෙන ඒක කරන්න කියලා. අන්න ධර්මය. අන්න සද්දාව. එතන තමයි සද්දාව. ඒ වගේම දෙවනුව බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ යම් වචී කර්මයක් කරනවා නම් වචනයෙන් යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒ දේ ඔබටත් අහිත කරනවා තේන්නාද අනුන්ටත් අහිත කරනවා ඒක කරන්න එපා කියනවා ඒක මුසාවාදයක් නම් පිසුනා වාචනම් පරුසා වාචා සම්පප්පලාපණම් ඒක තමාට හිත කරද අනුන්ට හිත කරද කරන්න එපා කියනවා ඒ වගේම යම් වචනයක් ප්‍රකාශ කරද්දී ඒක තමන්ටත් හිත කරනවා අනුන්ටත් හිත කරනවා බුදුරජාණන් වහන්සේ කියන එක කරන්න කියලා. ඒ වගේම යම් මනෝ කර්මයක් කරනවා නම් ඒක ලෝභ, ද්වේෂ, මෝහ නම් ඒකෙන් තමාටත් අහිතක් නම් අනුන්ටත් අහිතක් නම් කරන්න එපා කියලා. එහෙනම් දැන් මේ සද්ධාව ගැනයි මම කියන්නේ. සද්ධාව කියන්නේ උතනයි නෝන. සද්ධාව සකස් වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම එහාට යන්නේ නැහැ. එහෙමයි. එයා දකිනවා සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ආවා වූ ගමනක්.
ඒ ආවා වූ ගමනේදී දෙයියනේ අවුරුදු 70ක ජීවිතයක් මට ලැබිලා තියෙනවා. අවුරුදු 70ක් 75ක් ඕක තමයි උපරිමේ. ඒ අවුරුදු 75 නුත් දැන් අවුරුදු 30ක් 40ක් ගෙවිලා ඉවරයි. තව තියෙන්නේ අවුරුදු 30යි 35යි. මේ අවුරුදු 30 35 මම බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවත් වෙනවා කියන තැනට එනවා නෝන. ඒකයි සද්ධාව. මොකද මෙච්චර කාලයක් අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ තැනට ඇවිල්ලා නැහැ. අවුරුදු 20000 අවුරුදු 40000 අවුරුදු 60000 දීර්ඝ වූ ආයුෂ අපිට තිබුණා. නමුත් අපි කවදාක්වත් බුදුරජාණන් වහන්සේ කිව්වේ තැන ඉඳලා තාමුතුම් සෝවාන් ඵලයේ පැත්ත දිශාවට ගියේ යනුවණින් දකින්නවා. සංසාර බය සංසාර ගැඹුර සංසාර දුරත් එක්ක යා නුවණින් දකිනවා මම මේසා දීර්ඝ භව ගමනක් ආවා මෙච්චර දීර්ඝ ආයුෂයන් වින්දනය කළා නමුත් මට මේ ජීවිතේ ලැබිලා තියෙන අවුරුදු 65ක් 70ක ජීවිතයක් ඒකෙනුත් දැන් අඩක් ගෙවිලා ඉවරයි මම මේ අවුරුදු 35 බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ජීවත් වෙනවා කියන තැනට එනවා නෝන සද්ධාව ඒකයි සද්ධාව අපි තාම එතෙන්ට ඇවිල්ලා නැත්නම් නෝන තාම අපි සද්ධාව සකස් කරගෙන ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා පොළවෙන් පස්වල්පයන් නියසිලට අරගෙන මෙපමණයි ලෝකේ සද්ධාව සකස් කරගෙන ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වැරදි කාය කර්ම කරන්න එපා කියද්දි තාමත් අපි කරනවා. මොනවාද කාය කර්ම? සතුන් මරන්න එපා කියද්දි සොරකම් කරන්න එපා කියද්දි කාමයේ වර්ධව ඇසෙන්න එපා කියද්දි තාම අපි ඒක කරනවා. ඒ වගේම මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා එපා කියද්දි තාමත් අපි ඒක කරනවා. ලෝභ දේශ මෝහ වඩන්න එපා කියද්දි තාමත් අපි ඒක ඉන්නවා. තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ අපි තාම කරනව නේද කියලා. බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ අපි තාම කරනවා නම් අපි සද්ධාවට ඇවිල්ලාද? 365 දවසේම පන්සල්ට ගියත් අපි සතුන් මරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව ඇසිරීම කරනවා නම් නෝනා සද්ධාව අපිට ඇවිල්ලාද? අපි සතුන් මරනවා කියන කාරණේ සත්තු මැරීම විතරක් නෙමෙයි. ගෙදර මහත්යාට හිංසාකාරීව කතා කරනවා නම්, නෝනාට හිංසාකාරීව කතා කරනවා නම්, වැඩ කරන දරුවාට හිංසාකාරීව කතා කරනවා නම්, සේවක පින්වතාට හිංසාකාරීව කතා කරනවා නම්, එතන පළවෙනි සිල්පදයේ දුර්ලභයි. ඒක කාමයේ වර්ධව හැසිරීම කියන කාරණේ නෝන අද විනෝදාංශයක් සමාජයේ. අද ඒක විනෝදාංශයක් බවට පත් වෙලා තියෙනවා. ඒක මේක විනෝදාංශයක් බවට පත් වෙන්න මොකද දුර්වල වෙන්නේ? සද්ධාව දුර්වලයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ දැන එපා කියන කාය කර්ම හොය හොයා යනවා. එපා කිව්වේ වචී කර්ම හොය හොයා යන මේ සෙලියුරල් දුරගතනයක් අතේ තියන සමහර ළඟ මන් දැක්ක මේ ළඟදී බස් එකේ වාඩිලා ඉන්න මහත්තයෙකුට තුනක් තියෙනවා. තුනයි නෝනා ඇයි මේ නෝනා මොනවද මේ කරන්නේ? වැරදි වචී කර්ම. මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලප. මම පැවිදි වෙන්නේ අවුරුදු 44 නෝනා. මම අවුරුදු 44 පැවිදි වෙන්නේ 2007. 2007 කියන්නේ මහ කාලයක් නෙමෙයිනේ. මගේ අවුරුදු 44 ජීවිතයේදී මාත් නෝන මම සමාජයේ පන්සලේ ඔය අප්‍රමාණ වගකීම් දරලා තිනවා. කවදාක්වත් මං ඔය සෙලියුර දුරකතනය මගේ අතින් පාවිච්චි කළා? ඔබතුමිය ඔය දුරකතනේ මට දීලා මට කෝල් එකක් ගන්න කිව්වොත් මං ඔය දුරකතනේ කෝල් එකක් ගන්න දන්නේ නැහැ. මම ලැජ්ජ නැහැ ඒක කියන්න පුතේ. මම ලැජ්ජ නැහැ ඔබට ඒක කියන්න. ඔබ ඔය දුරකතනේ මට දීලා මට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න කිව්වොත් මම දන්නේ නැහැ. මගේ ප්‍රාතිමෝක්ෂ සීලේ දියුරලා මං කියන්නේ. මම දන්නේ නැහැ. නමුත් මං අනුන්ට කියලා පණිවිඩ ගන්නවා. ඔබ ඔය දුරකතනේ දුන්නට මම පණිවිඩයක් ගන්න දන්නේ නැහැ. ඕකෙන් SMS එකක් ගහන්න කිව්වොත් මම දන්නේ නැහැ. මේ ළඟදී නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ලා බලවත් චෝදනාවක් නෝනා මට කියනවා මහත්තයා ටෙලිෆෝන් මේ ෆෝන් එකේ චැට් කරනවලු මේ ගෑන් ළමයිද නෝනා චැට් කරනවා කියන කාරණේ මම දන්නේ නැහැ. මට අහන්නත් බෑ. ඉතින් මම කොහොම හරි ප්‍රශ්නේ निराකරණය කළා. මං ඊට පස්සේ මහත්තයෙක් ආපුවා මෙව්වා මේ චැට් කරනවා කියන්නේ මොකද්ද කියලා. එතකොට තමයි මේ මහත්තයා මට මේක කියලා දුන්නේ. ඉතින් දැන් ඔය වගේ ප්‍රශ්නේ නෝනා මම අදුරකතනය පාවිච්චි කළා නැහැ. අවුරුදු 44 වෙනකම් මම අවුරුදු 27 වගේ වයසේදී මං ඔය කඩුවෙල ප්‍රාදේශීය සභාවට ඡන්දය දීලා ඒ වෙලාවේ මගේ තාත්තා මට 32 ශ්‍රී ලෑන්ඩ් රෝවර් ජීපේ කුයි ටෙලිකොම් දුරකථනයක් උගරන් දුන්නා. ඔහෙ දුරකථනයේ තමයි මම අවුරුදු 44 වෙනකම් පාවිච්චි කළේ. එහෙමයි. ඒක දැන් අර සහෝදරයා ළඟ තියෙනවා. ඔය ඕක තමයි අවුරුදු 44 වෙනකම් පාවිච්චි කළේ. නමුත් එතකම් මන් නොනා ඔය දුරකථනේ දැන් දුන්නත් මම දුරකථනයක් මම ගන්නෙ දන්නේ නැහැ. ඒකයි මම මෙතෙන්ට ආවේ.